හෙලෝ, සුබ දවසක් යාළුවනේ. මං අද ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ පෙන්නන රසම රස කෑම එක තමයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මං ඔයාලගෙන් ඉල්ලනවා මගේ වීඩියෝ එක බලලා අමතක නොකර ලයික් එකක් දාලා අලුතෙන් එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න, ඕල් කියන බටන් එකත් ක්ලික් කරන්න. මම දාන අලුත්ම වීඩියෝ එතකොට ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම අද හදන්නේ අල මිශ්‍ර රාත්‍රී කෑම එකක්. ඉතින් ඒවට අවශ්‍ය කරන ද්‍රව්‍යයන් ටික තමයි මේ තියෙන්නේ. මම මේ ද්‍රව්‍යයන් වල ගන්න ප්‍රමාණත් නම් වෙනම ලියලා දාන්නම්. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් බලන්න. ඉතින් යමු කෑම එක හදාගන්න. මම මුලින්ම කරන්නේ ගත්ත ලුණු ටික මෙන්න මේ විදිහට පොඩියට කපා ගන්නවා. ඒ වගේම සුදු ලුණුත් මෙන්න මේ විදිහට කපා ගන්නවා. එලට අමු මිරිස් කරල් දෙකක් මම ගත්තා. ඒකත් මේ විදිහට පොඩියට කපා ගන්නවා. මාළු මිරිස් කරල් දෙකකුත් ගත්තා. ඒ ටිකත් මම මෙන්න මේ විදිහට රවුම් හැඩයට කපා ගන්නවා. ඊට පස්සේ තක්කාලි ටිකක් ගෙඩි තුනක් මම මෙතන පාවිච්චි කරනවා. එයින් ගෙඩි දෙකක් මෙන් මේ විදිහට කපා ගන්නවා. කොටු හැඩයට එක ගෙඩියක් විතරක් රවුම් පෙති වගේ කපා ගන්නවා. එහෙම කපන්නේ අපි උඩින් සරස ගන්න වගේ ලස්සනට දාන්න තමයි ටික. ඊට පස්සේ මං ස්ප්‍රින් ඔනියන් වල මෙන් මේ ලුණු ගෙඩි වගේ ටික කපලා අයින් කළා. කොළ වගේ ටිකත් මෙන්න මේ විදිහට සිහින්ව කපා ගන්නවා. ඊට පස්සේ කොත්තමල්ලි කොළ ටිකුත් මම මෙතනදී මේ ටිකට පාවිච්චි කරනවා. ඒකත් මම මේ විදිහට සිහින්ව කපා ගන්නවා. ඒ වගේම චිකන් ග්‍රෑම් 250ක් චිකන් බ්‍රෙස්ට් එකෙන් අරන් තියෙන්නේ. ඒ ටිකත් මෙන්න මේ විදිහට කුඩා කොටු හැටේට මේ ටික කපා ගන්න ඕනි. කපලා ඒක වෙනම තියා ගන්න ඕනි. චිකන් ටිකත් ඔක්කොම මේ විදිහට කපාගෙන ඉවර වෙලා මම අර්ථාපල ටික තම්බල තමයි අරගෙන තියෙන්නේ. ඒ ටික හොඳට ක්‍රීම් එකක් වෙන විදිහට පොඩි කර ගන්න ඕනි. මෙන්න මේ විදිහට හොඳට ක්‍රීම් එකක් වගේ වෙන විදිහට පොඩි කර ගන්න ඕනේ. ඒකත් පොඩි කරලා පැත්තකින් තියලා මම ගත්තා මොසරෙල්ල චීස් ටිකක්. ඒ චීස් ටිකත් මේ වගේ ග්‍රේට් කර ගන්න ඕනේ. මම මෙතෙන්දි මොසරෙල්ල චීස් සහ චෙඩර් චීස් කියන දෙකම පාවිච්චි කරනවා. ඔයාලට තියෙන්නේ මොසරෙල්ල චීස් විතරක් නම් ඒත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ චීස් වර්ග දෙකම මම ග්‍රේට් කරලා ඉවර වෙලා ඊළඟට මම චිකන් ටික බැදලා තමයි මේකට දාන්නේ. ඒ නිසා මම ඒක පෑන් එකක් ලිපේ තියලා තෙල් වලින් මේසරි දෙකක් ඒකට දානවා. දාලා සිහින්න ලියාගත්ත සුදු ලුණු ටිකකුත් පොඩි ටෙම්පරාදුවක් දාගන්නවා. සුදු ලුණු ටික යන්තම් රන්නන් පාට වගේ වේගන එද්දී මම කපාගත්ත බීලුණු ටික ඒකට එකතු කරනවා. ඒ ටිකත් හොඳට වතුර ගතිය අයින් වුණාට පස්සේ තමයි අපි ඊළඟ ද්‍රව්‍ය එකතු කරන්නේ. මම බීලුණු ටිකත් පොඩ්ඩක් තෙම්පරාදුනාට පස්සේ සිහින්න කපාගත්ත චිකන් ටිකත් මේකට එකතු කරලා විනාඩි 5ක් 6ක් විතර හොඳින් තෙම්පරාදු කරගන්නවා.
දැන් මම මේ චිකන් ටිකට ඇති වෙන විදිහට ලුණු තේ හැඳි භාගයක් විතර දාලා ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයක්ත් දාලා හොඳට මිශ්‍ර කරගන්නවා. ඒ වගේම කෑලි මිරිස් කුඩු තේ හැඳි එකහමාරක් විතර දාලා හොඳින් මෙන්න මේ විදිහට තෙම්පරාදු කරගන්නවා. මේ චිකන් කෑරි ටික හොඳට කුඩු වෙන විදිහට තියෙන්න ඕනේ. ඊට පස්සේ මම ඊළඟ පියවර වශයෙන් මම පොඩි කරගත්ත අල ටිකට ෆ්‍රෙෂ් මිල්ක් දානවා මිලිලීටර් 200ක්. ඒ වගේම බිත්තර දෙකක්. ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් ඔයාලට කිරිපිටි දිය කරලා හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ටික හොඳට ක්‍රීම් එකක් වෙනතුරු මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. අල කෑලි තියෙන්න හොඳ නැහැ. ඒ නිසා මම මෙන්න මේ විදිහට අල පොඩි කරන එකකින් මේ විදිහට හොඳට පොඩි කළා වගේ ඒක ක්‍රීම් එකක් වගේ හදා ගන්නවා. ඊට පස්සේ මම ගත්ත පාන් පිටි මේ සැඳි අතරත් ඒකට දාලා හොඳින් මේ විදිහට කවලම් කරගන්නවා. ඒකට අවශ්‍ය වෙන විදිහට තෙල් මේසැඳි දෙකකුත් මම එකතු කරගන්නවා. ඒ වගේම මම තක්කාලි සෝස් මේසැඳි එකහමාරක් දෙකක් විතර එකතු කරගන්නවා. ඒ දානකින් හොඳ ප්‍රණීත රසක් එනවා. ඒ වගේම ගම්බිරිස් කුඩු තේ හැඳි එකක් දානවා. ඊට පස්සේ බේකින් පවුඩර් මං තේ හැඳි එකකුත් මේකට දානවා. දාලා මේ ඔක්කොම ටික හොඳට මිශ්‍ර වෙන විදිහට මිශ්‍ර කරගන්න ඕනි. ඒ වගේම මේ මිශ්‍රණයට ඇති වෙන විදිහට ලුණු තේ හැඳි එකකුත් දාගන්නවා. අපි ලුණු දාදි ප්‍රවේශම් වන්න ඕනි. මොකද අපි චිකන් ටික හදද්දිත් ඒකටත් ලුණු දාපු නිසා මෙන් මේ වගේ බැටර් එකක් තමයි දැන් එන්න ඕනේ අපිට. දැන් මේ බැටර් එක හරි ගිහින් තියෙන්නේ. ඊට පස්සේ මම කපාගත්ත මෙන්න මේ ද්‍රව්‍යයන් ටික, තක්කාලි ටික, මාළු මිරිස්, අමු මිරිස් ටිකක් දානවා. ඊළඟට කොත්තමල්ලි කොළ ටික, ස්ප්‍රිං ඔනියන් ඒ ටිකක් දානවා. දැන් මේ ද්‍රව්‍යයන් ටිකත් හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් අපි කලින් පිළියෙල කරලා තියාගත්ත චිකන් ටිකත් මේකට එකතු කරගන්නවා. ඒ සියලුම ද්‍රව්‍යයන් ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනි. දැන් මම මේ හදාගත්ත මිශ්‍රණය මෙන්න මේ වගේ බේකින් ට්‍රේ එකකට මම ඔයිල් පේපර් එකක් දාලා ඒකට මෙන්න මේ විදිහට ඔයිල් ටිකක් ගා ගන්නවා. ගාලා අපි හදාගත්ත මිශ්‍රණය මෙන්න මේ විදිහට දා ගන්නවා. දාලා ඒක හොඳට මෙන්න මේ විදිහට තුනී කර ගන්න ඕනි. ඊළඟට මම මොසරෙල්ලා චීස් සහ චෙඩර් චීස් ටිකක් මිශ්‍ර කරලා මේ උඩින් මෙහෙම දාගන්නවා. අපිට කෑමක රස වගේම කෑමක් දැක්කම ආසිතෙන විදිහට ඒක සරසගෙනත් තිබුණාම තමයි කෑමක් කන්න ආසිතෙන්නේ. ඉතින් මං කපාගත්ත තක්කාලි පෙති ටිකක් මෙන්න මේ විදිහට ලස්සනට තියෙනවා. ඒ වගේම මම මාළු මිරිස් කපාගත්ත ඒවන් ටිකකුත් ඉතුරු කරගත්තා. ඒ ටිකත් මෙන්න මේ විදිහට තියලා මේක සරස ගන්නවා. ඇත්තටම සාමාන්‍යයෙන් අපි මේක පීස් එකක් වගේම පෙනුමක් එන්නේ හදාගෙන ඉවරුනහම.
ඒ වගේ මම උඩින් තව ස්ප්‍රින් ඔනියන් ටිකකුත් මේ විදිහට දා ගන්නවා. නැවතත් අපි උඩි චීස් ලේයර් එකක් දානවා. දැන් මේ අපි දාන අන්තිම චීස් ටික දැන් මේක ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට මේක බේක් කරගන්න. ඉතින් මම අවන් එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගෙන තියෙන්නේ. ඊපස් මම මේක දාලා විනාඩි 25ක් බේක් කරගන්නවා. මේ විනාඩි 25කට පස්සේ තමයි අපිට මේක බේක් වෙලා ඇතිද කියලා බලන්න. අපි බාබකියු ස්ටික් එකක් ගහලා ඒකෙ මුකුත් ගෑවෙන්නේ නැත්නම් බේක් වෙලා හරි. දැන් මෙන්න මේ තමයි මම බේක් කරලා ගත්ත කෑම එක. මේ පොටේටෝ කැෂරෝල් එකක් මේක. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට නෙවුනට පස්සේ මම මේක ඩිෂ් එකෙන් අයින් කරගන්නවා. මම ඔයාලට මේ කෑල්ලක් කපලා පෙන්නන්නම්. එකම විදිය ආහාර රටාවකට හුරු වෙනවට වඩා මේ වගේ අපිට පහසුවෙන් හදාගන්න පුළුවන් දෙයක් හදාගෙන රාත්‍රී ආහාරයට ගන්නකොට වෙනසක් තියෙනවා. ඉතින් බලන්න මෙන්න මේ විදිහට තමයි කැපුවම තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලත් හදලා බලන්න. ඇත්තටම ගොඩාක්ම රසයි. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් තීරුවේ දාන්න. ඉතින් යාළුවනේ අපේ ගෙදරත් ඉන්නවා නිතරම බත් කන්න අකමැති කෙනෙක්. එයාට තමයි මම මේ හදාගන්න කෑම කිසිස්සෙල්ලම දුන්නේ. ඉතින් එයා නම් හරිම කැමති මේ වගේ කෑම හදලා දෙනකොට. ඉතින් මේ ඉන්නේ මගේ අම්මා. මෙන්න ඔයාලට මම රස කෑමක් හදලා ගෙනාවා. කාලා බලන්නකෝ. කාලා බලන්නකෝ රස කෑම. අතින් ගන්න අතට අරගෙන කන්න. යන්නකෝ. එකක් කෑල්ලක් කාලා බලන්නකෝ. මොනවද ගන්න? රසයිද? රසයි හරිම රසයි වාසනාවන්ත. පිනවාසනාවන්ත පිනක් දෙයියට පිළිගුණ පිනක්. රසයිද? රසයි.